අපේ රටේ පාසල් පද්ධතියම දැන් අවදානම් කයි තියෙන්නේ. එක පැත්තකින් අපේ රටේ දරුවන් 56,000ක් උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. එහෙම කියන්නේ යුනිසෙෆ් සංවිධානය. ඉගෙන ගන්න දරුවට හොඳ පෝෂණයක් අවශ්‍යයි. අනෙක් පැත්තෙන් රටේ ආර්ථික අර්බුදයත් එක්ක පාසල් දරුවගේ පෑන පැන්සල ඉඳලා හැම දෙයක්ම 300කින් විතර ඉහළ ගිහින් රටක අනාගතයේ දරුවන්ට හොඳම දේ කිව්වට දැන් එහෙම වෙනපත කියලා දෙපාරක් හිතන්න වෙලා. සමහර උදවියට පාසල් ගුරුවරයෙගේ සාරිය ගැටලුවක් නමුත් අපේ රටේ දුෂ්කර පළාත්වල පාසල් තියෙනවා බොන්න වතුර ටිකවත් නැති. මේවා කාගේ කාගේත් අවධානය යොමු විය යුතු ප්‍රශ්න. කලවාන දෙල්ගොඩ විද්‍යාලය සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රදේශයේ පාසලක්. දරුවෝ අකුරු කරන්න පාසලට ආවම මේ පාසලේ බොන්න වතුර ටික නැති බවයි අපිට වාර්තා වුනේ. ටින් බෙලෙක්ක බාල්දි අරන් මේ දරුවෝ අසල වනරොදක් තුල තිබෙන අනාරක්ෂිත ළිඳකට යනවා වතුර ටික ගේන්න. බීමට මෙන්ම වැසිකිලි පහසුකම් සඳහාවත් මේ පාසලේ දරුවන්ට වතුර ටික නැහැ. මේ දරුවෝ කියන්නේ ලොකු පාසල්වල ලොකු ලොකු පහසුකම් එපා බොන්න වතුර ටික දෙන්න කියලායි.